වෙලාව 3යි කාලයි. දේවාංගනී ඇස් යන්තමට විවර කරනවා. ඇයට අදාහගන්නට බැරි සහැල්ලුවක් දෙන්නවා. මේ සනීපී කිල්ලට දැනෙන්නේ මාස දෙක තුනකට පස්සේ. ඇයට හිස් සොලවන්න බයයි. එහෙම සොලවලා මේ තියෙන සනීපේ නැති කරගන්න ඇයට දුකයි. සමහර වෙලාවට හිස් සොලවද්දී හිසේ පිටිපසින් මොකද දෙයක් පනිනවා වගේ දැනෙනවා. ඒ වෙලාවට දැනෙන වේදනාව ඉවසන්න අමාරුයි. එහෙම වෙලාවට දේවාංගනී කරන්නේ කොට්ටේකින් හිසම තද කරගෙන ඇඳේ මුණින් තලාවේ ඉන්න එකයි. ඒත් වේදනාව අඩු වෙන්නේ නැහැ. ඒත් අද මාස ගණනාවකට පස්සේ හිසට පුළුම් පොදක සෑල්ලුවක් දැනෙනවා. ඇස් පියාගෙනම එහෙම මේ සනීපේ රස විඳිනවා. ඇය කරුණාවන්ත නැති අමානුෂික යුවතියක් නොවේ. ජීවිතයක දුෂ්කර දුකක් නිසා මෙහෙම වුණත් කෙල්ල හරි මෘදු ගතිගුණ තියෙන යුවතියක්. ඒ නිසාම ඇය දෙනෙත් පියාගෙනම දෙයක් සිහි කරනවා. තමාට සනීපුණේ හොගෙන ලැවෙන්ඩ ඔයිල් එක නිසාමයි කියලා තේවංග නිතන්නවා. වෙනතට අම්මා නුගාන දෙයක් නෑ. ඇය සිද්ධාලේප ගානවා, ටයිගර් බාම් ගානවා, වින්ටර් ජිනෝ ගානවා, එක්සෝයිල් ගානවා, පිටරටින් ගේන හැම වේදනා නාශකයක්ම බොනවා. ඩොලර්, ඩොල්බි, පැරසිටමෝල්, පැනඩීන් මේ හැම දෙයක්ම. ඒත් කොණයක් තිබුණේ නෑ. ඒත් මේ හොගෙනාව පුංචි ලැවෙන්ඩර් කුප්පි ඒ තරම් බලයක් තිබුණේ කොහොමද? ඇරත් තමාගේ මේ හිස හිර කරන දරුණුම ගනේ හිස රදේට ලැවෙන්ඩර් ඔයිල් හොඳයි කියලා ඔහු දන්නේ කොහොමද? බ්‍රේන් ටියුම එකක් ඇතිච්ච කෙනෙක්ගේ වේදනාවයි මේ හෙඩෙක් එකේ වේදනාවයි අතර වෙනසක් නෑ. ඒක ඩොක්ටර්ත් කිව්වා. ඇයි මේවා සියල්ල දන්නවා. ඒත් මේ දැන්න සැහැල්ලුව දේවංගනී ඇස් පියාගෙනම ඉන්නවා. ඔහා දෙනෙත් මට මතකයි. ඔහයදා කිව්වේ ඕන මුදවක් ඕන වුණොත් බැල්කනිට ඇවිත් දෙනෙත් කියන්න කිව්වා. මම දෙනෙත් ළඟ කිව්වා. ඇයි සිහි කරනවා. ඔහට පින් දෙනෙත් අයියේ. ඇයි බොහොම කාරුණිකව සිතනවා. මේ ලබා දුන් සහනයට පින් නොදී ඇයට අමාරුයි. ඒක ගුණවත් මනුස්සකමක් කියලා දේවාංගනී දන්නවා. ඒකට කරු කරන්න ඕන. ඔහා මගේ අම්මට ගෑස් ගෙනත් දීලා, මට ලෙමනේඩ් ගෙනත් දීලා, මට හිස් රදේ කියලා අහගෙන මේ ලැවෙන්ඩර් ඔයිල් එක ගෙනත් දීලා, කවුද එහෙම මනුස්සකම් කරන්නේ? තමන්ගේ නංගි ඔලුව කැක්කුමින් උන්නත් පැන්ඩොල් පෙත්තක් දෙන්නේ නැති අයනේ ලෝකෙ ඉන්නේ. එහෙම ලෝකෙ ආමට ලැවෙන්ඩර් ඔයිල් ගෙනල්ලා බෙහෙතක් ගෙනාවම කියමු. වැඩි මුණුත් පැන්ඩොල් කාඩ් එක නැත්තම් සිතාලේ පොප්පිය. කවුද ලැවෙන්ඩර් ඔයිල් ගේන්නේ? හරියට ගණන් ඇති. අම්මා කිව්වේ ත්‍රිවිල් එකටත් ඔහා ගත්තේ නෑලු. ඇස් පියාගෙනම සිතින් පින් දෙනවා. අනේ දේනේ, අද රැටවත් මිය සනීපෙන් නිදාගන්න ලැබුණොත් කෙල්ල දුබ්බරව හිතනවා. එක දිගට රැය හතර පහක් කෙල්ල නිදිවරලා ඉන්නේ. ඇය ගත කරන්නේ නොදිනා දුකක්. මේ අසනීපෙට නල්ලට බෙහෙත් කාලම ඇකි නල්ලෙ දැන් හමත් යන්න පටන් අරන් තිබුණේ. අමාරුම වෙලාවට ගාන ටයිගර් බාම් ඇය නිතරම ගල්වනවා. ඒ ටයිගර් බාම් වල සැරට කෙල්ලගේ නල්ලතේ පතුරු ගිහින් තිබුණේ. එක දිගට පැරසිටමෝල් හා ඩොල්බි වගේ සැර වේදනා නාශක බීලා කෙල්ලට උදේට ඇස් අරගන්නවත් බෑ. තොල්පෙති පුපුරු ගහනවා. ඒ වේදනා නාශකවල සැරට මූත්‍රා කරන්න ගියාම තද රස්නයක් එක්ක අමු කහපාටට මූත්‍රා පිට වෙන්නේ. ඒ අධිකව පැරසිටමෝල් ගත් විට ඇති වෙන තත්ත්වයක්. මේ සියල්ලට ඇය මුණ දෙමින් උන්නේ. කෙල්ලට දැන් මෙහෙමම ඉන්න හිතෙනවා. මාස ගණනාවකට පසු මේ දැන්න සැහැල්ලුව විඳින්න ඇයට ආසයි. ඇය හිමේට නල්ලට අත තබලා යල් යත ඉඹල බලනවා. මෘදු ලැවෙන්ඩර් ඔයිල් වලින් එන ආකාශනීය සුවඳට ඇයගේ හිත තෙත් වෙනවා. ඔහා කොහෙන්ද දන්නේ නැහැ ගත්තේ මේ ලැවෙන්ඩර් ඔයිල්. ඇය හිතනවා සාමාන්‍ය කඩවල මේ තරම් හොඳ ලැවෙන්ඩර් ඔයිල් නැහැ කියලා ඇය දන්නවා. අම්මා සල්ලි දීලත් නැහැ. ගණන් ඇති. ඇයට හිතෙනවා පුතේ. අම්මා නාගෙන ඇවිත් කෙල්ලගේ නල්ලතර අතක් තියෙනවා. අම්මා යතින් එන මෘදු සීතල ඇයට සනීපයට දැන්නවා. කෙල්ල කතා කරන්නේ පවා හරි හිමීට. මොකක් කරි දෙයකින් මේ සනීපේ විනේ කියලා ඇයට බයයි. දැන් කොහොමද මෙනික? අම්මානේ හරි කරුණාවෙන්. අම්මා. අම්මා කතා කරන්නේ කෙල්ලගේ ළඟින් ඉඳගත්න ගම. මට අම්මේ හරි සනීපයක් දැන්නවා අම්මේ. මාස ගන්නකට පස්සේ ඇයි කියනවා. බ්ලූටූත් උපකරණය හරහා දෙනෙත් මේ සියල්ල අසාගෙන ඉන්නේ. ඌ ඇස් පිස දමනවා. පස්සේ උඩ බලනවා. එයා කොහොමද මේ ලැවෙන්ඩර් ඔයිල් එක මගේ හෙඩෙක් එකට හොඳයි කියලා දන්නේ? අම්මා hina වෙනවා. කොල්ලා ටිකක් දැනුවත් දරුවෙක් නේ පුතේ.
මට නැගිටින්න බයයි අම්මේ. මේ සනීපේ නැති වෙයි. මෙහෙමම ටිකක් ඉන්නම්. ඉන්න. මම ඔයාට දෙහි එකක් හදුවා. ඒක බීලා බත් කටක් කමු. මම කවන්නද? දෙනෙත් මුදු හිනා වෙනවා. බත් කටක් කන්න දේවෝ. මටත් බඩගිනි. කොල්ලත් ඉන්නේ කාලා නෙමේ. ඔහු පැය දෙකක් බලාගෙන උන්නා. චුට්ටක්. රැට අස දෙයක් කියන්න. මම හදලා දෙන්නම්. අම්මලා කොයි ලෝකේ හිටියත් දෙවිවරු කියලා දෙනෙත් හිතුණා. දෙවියන්ට හැම ගයක් ගැනම වෙන වෙනම බලන්න බැරි නිසායි අම්මා කෙනෙක්ව නිවසට එවන්නේ. දෙනෙත් අහලා තිබුණේ ඒකයි. ඔහු ඒක අදහන දරුවෙක්. ඉන්දියාප්ප කන්න ආසයි කිරියෝදියෙක්. මම මේ ළඟට ගිහින් ගේන්නම්. අපි ගෙදර කිරියෝද්දක් හදමු. දෙනෙත්ගේ මුහුණට හරි ලස්සන සිනහාවක් එනවා. ඩෝටුත් උපකරණ සවකිවරීමේ ප්‍රයෝජනේ දැන් ගන්න ඕන කියලා ඔහුට හිතෙනවා. ඌ හිමම ගන්නේ පාසල් පටුමගේ විනීත නන්දට. හැ අම්මගේ මිතුරියා. රස්සාවෙන් සමුගත්තට පස්සේ විනීතා එන්ටි ගෙදර ඉන්දියාප්ප හදනවා. ඇගේ ඉන්දියාප්ප පොල් සම්බෝල ටිකක් එක්ක වුණත් කන්න පුළුවන්. ඒ තරම් රසයි. ආන්ටි මම දෙනෙත්. දෙනෙත් පුතා කියන්න. ඔහට දැන් සනීපද ඇන්ටි? කොල්ලා මුලින්ම අහන්නේ ඒකයි. මේ කොල්ලට හැමෝම ආදරෙත් ඒකමයි. අනේ දැන් සනීපයි පුතේ. පෙරේද අම්මත් ඇවිත් ගියේ. ෂුගර් ටිකක් කන්ට්‍රෝල් කරගෙනම යන්න ඇන්ටි. ඒක තමයි පුතේ අපි දන්නේ නෑනේ. ඇන්ටි අද ඉන්දියාප්ප හදනවද? ඔව් පුතේ. මේ 200ක ඕඩර් එකක් තියෙනවා. පාම් පිටි ඉන්දියාප්ප හැබැයි හදන්නේ. ආ කමක් නෑ ඇන්ටි. මට ඉන්දියාප්ප 75ක් ඕන ඇන්ටි. 25ක් වෙනමම 50ක් වෙනමම. පොල් මැල්ලුමත් ඕනමයි. ඔයාගේ පොල් මැල්ලුම හරි රහයිනේ. කොල්ල මෙහෙම කියද්දි විනීතට හරි ඉස්තරම්. අනේ හදලා දෙන්නම් පුතේ. හයමාරු විතර එන්න හොඳද? හරි ඇන්ටි මම එන්නම්. අර ඉන්දියාප්ප 50 පාසලේ වෙනම කෙහෙල් කොලේක වගේ ලස්සන බැඳලා දෙන්න පුළුවන් නේද ඇන්ටි? මේ අපි දන්න කෙනෙක්ට. හා පුතේ මම බැඳලා තියන්නම්. දැන් දෙනෙත් හරි සතුටි. ඒත් බලෙන් ඉන්දියාප්ප ගිහින් දෙන්න බෑනේ. ඒකටත් ක්‍රමයක් හිතන්න වෙනවා. ඔහුට ආසම විනීත ඇන්ටිගේ රස ඉන්දියාප්ප 10ක් 15ක් කෙල්ලට කපා ගන්න. තැන කියන්න නරකයි. වාට ඉන්දියාප්ප කන්න ඕන නම් මට කතා කරන්නම් වෙනවා. කොල්ලක් කපටිකම හිතනවා. හරි ගන්නවා කෝල් එකක්. දෙනෙත් හිතනවා. ඔහු බයක් නැතුව කරුණාරත්න නිවසට ඇමතුමක් ගන්නවා. මේ හිතට එන ආත්ම ශක්තිය ගැනත් තනියම කරන මේ මෙහෙයුම ගැනත් කොල්ලට පුදුමයි. තාම මේ දවසරම කොල්ලගේ බඩට වැටලා තියෙන ප්ලේන්ටි දෙක තුනක් විතරයි. යමක් වෙනින් දුක් විඳිනවා නම් ඒක හදවතින්ම විඳින්න ඕන කියලා ඔහු අහලා තිබුණා. ඒ වගේම අරමුණ යහපත් වෙන්නත් ඕන. වඩාත් වැදගත් වෙන්නේ ඒකයි. දිනෙත්ගේ ඇමතුම වේගෙන් ඇගේ නිවසේ දුරකතනට යනවා. කෙල්ල ඉන්නේ උඩුමහලේ. අද කාලයකට පස්සේ ඇය ටිකක් වෙලා අරන් ඇඟ සෝදනවා. දුරකතනේ ගන්නේ අම්මා. එහෙන යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.